भानुकुता एकोलहा एकाय दोलहा बेदीम हतर गुणकिरीम तुन दोलसरा तुन तिस्सायाय तिस्साय बेदीम हतर अटाय एक अनुकुता अटवन पादय क्यों तुन के अन्ने अटवन पादय तमाय क्यों तुन के लखिया हर एना आप ये चातुर्थ के हुआ अद मे प्रश्ने चातुर्थ को आने तिबुने इतोट एटिकात कल पुता सांख्या ने पाडम अद मेतनी मांगी वर खंडवा आय पुते आप पेपर है का वो सांख्या ने प्रश्न करना मिसका आय पुते पाडम के देर सांख्या ने प्रश्न करान्ने हर दें आप दवास की पे आप गुवा मट अत उन्न पुता ඔයාලා සංඛ්‍යානය පාඩම විභාගෙදි තෝරගෙන ඒ ප්‍රශ්නෙට දැන් හිතාගෙන ඉතින් මම මේකට ලියන්නේ මම අරක ලියන්නේ මම GIS ලියන්නේ අද ඊට පස්සේ මම ලියන්නේ සිතියම් ප්‍රශ්නේ මම ලියන්නේ පස්තර ප්‍රශ්නේ ඔමම ඒ හිතේ මවාගෙන ඉතින් දැන් කියන පුතේ සංඛ්‍යානය ප්‍රශ්නේ මම ලියනවායි කියලා දැනට හිතාගෙන ඉන්නයි කො කො කවලංස मेचर गला संख्या එතකොට බලන්න හේතුව මොකද්ද හේතුව පුතේ මේ මේක හිතලා ලියන්න තියෙන ප්‍රශ්නයක් නේ ඒ කියන්නේ පොඩ්ඩක් මොලේ තියෙන කාට විතරයි හිතන්න පුළුවන්කම තියෙන්නේ හිතන්න පුළුවන් එකාට තමයි පුතේ මේ ප්‍රශ්නය කරගන්න පුළුවන්කම තියෙන්නේ හිතන්න බැරි එකාට කරන්න බෑ ඒ කියන්නේ පුතේ මෙතන ළමයි 60-70ක් ඉන්නවා එතකොට එක කොල්ලටයි පුතා හිතලා යමක් කරන්න පුළුවන්කම තියෙන. හිතලා යමක් කරන්න පුළුවන්කම තියෙන්නේ එක කොල්ලටයිනේ. අනිත් එවුන්ට එහෙකට වා පුතා හිතලා යමක් කරන්න බෑ. ගොඩාක් එවුන් ඔය GIS ලියන්න බලහත් වෙලා ඉන්නේ මොකද? පුතා කට්ටක් පාඩම් කරලා ඕව ලියන්නනේ ඔය හිතාගෙන ඉන්නේ. ඉතින් පුතේ ඇත්තටම හිතන්න රට මේ තත්ත්වෙන් තියෙන එක හොඳ මදිද කියන්නකෝ මට නිකන් කියන්නකෝ ඔයාලම කියන්න පුතා රට මේ තත්ත්වෙන් හරි තියෙන එක හොඳ මදිද හොඳ එන පුතා ඇයි ඇයි ඕගොල්ලන් වගේ එන පුතා ඉස්සරහට රාජ්‍ය සේවක වෙන්න යන්නේ රටේ ප්‍රතිපත්තිය හදන්න යන්නේ ඊළඟ පුතේ කැම්පස් ගිහලා උපාධි ගන්න උඹල වගේ වුණු ඉතින් හිත ඒ බලන්න හිතන්න පුළුවන් බැරි වුන් පුතා හිතන්න බැරි වුන් කොහමද රටක් හදන්නේ පුතේ හිතන්න බැරි එකා කොහමද අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන්න බැරි එකා කොහමද පුතා අලුතෙන් මේ 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 සංවර්ධන සලස්මක් හදන්නේ හිතන්න බැරි එකා පුතා කොහමද අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න මොකුත් කරන්න බෑ හිතන්න බැරි ඉතින් ඕක තේරුම් ගන්නකො පුතා දොර මේ 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 ආයට වෙලා තියෙන ඔන්න ඕක තමයි පොඩ්ඩක්වත් පුතා හිතන්න බෑ उपाध्याय किसीम प्रायोगिक अनुमाग्न किसी में पुता विज्ञान याज्ञ अरे ओण हम गील कदने रटे कोहमद सलसुंग दाने की आन रटे पुते आलू प्रतिपाथ्या दाने कोहमद की आनको इवागे उपाय दारी वग की आना संपूर्ण वग गी तो मन दल कांड्या की अरेदेन का नमूत की आंडो अरेद संपूर्ण पुता वग की आना अम्मल अरेद अरे कीमट की मे रट का पुता අණ්ඩයන් තුනක් කියන එකක් පාලකයෝ දෙවනි කට්ටිය පූජකයෝ තුන්වෙනි කට්ටිය පුතා ගෑනු හරිද
මම නම් හිතන්නේ මේ මේ පාලකයන්ට පූජකයන්ටත් කලේ රට කෑවේ ගෑනේ. අර දැන් මෙහෙම හිතන්නකෝ. පුතේ ඔයාට හිතන්න පුළුවන් ඉන්නේ කොහොමද? උඹට සෙරෙප්පු දෙක දාගන්න දුන්නාද? උඹට පුතේ සපත්තු දෙක දාගන්න දුන්නාද? උඹේ බෑග් එක හදාගන්න දුන්නාද? උඹට ඉස්කෝලෙන් දීපු වැඩ පුතේ උඹට කරන්න දුන්නාද? ඔය සේරම කරේ කවුද? අම්මා කලේ. අර අම්මා කරන්න ඕන වැඩ තියෙනවා. ඒතර පුතේ දරුවන්ට කරන්න ඕන වැඩ ටික අම්මා කරාම ඌ කොහොමද පුතේ හිතන දරුවෙක් හැදෙන්නේ? ඊට පස්සේ ඌට පාර පයින් දුන්නාද තනියෙන්? එහා පැත්තට පාර පයින් දුන්නාද? අර ඉස්කෝලේ තනියෙන් යන දුන්නාද? පුතා ඉස්කෝලේ මේ 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 ඩෙස්ක් බංකුවක් හදාගන්න දුන්නාද? ඉස්කෝලේ පුතේ මේ මේ පන්තියක් අතු ගා ගන්න දුන්නාද? මිදුළු අතු ගෑවද? මූ පන්සලට ගිහිල්ලා දහම් පාසලේ මිදුළු අතු ගෑවද පුතේ? සේරම අම්මලා සේරම පුතේ කරලා කරලා දීලා මොකක් කරලා දිනවද? පුතේ නිකමෙක් හදලා තියෙන. ඔන්න ඕක තමයි රටට කෙරෙලා තියෙ. වෙන මොකවත් නෙමෙයි. මේ දේශපාලනඥයොන්ට බැන බැන ඉන්නවා. ඊට පස්සේ තව වෙනෙවුන්ට බැන බැන ඉන්නවා. හරි. ඒක නෙමෙයි පුතේ. වෙලා තියෙන. මොකද්ද? නිකමෙක් අපි හදලා තියෙ. නිකමෙක් හදපෙගේ ප්‍රතිඵල තමයි අද ඔය භුක්ති විඳින්නේ. පුතේ මේ වෙනකොට ටිකක් හරි පුතේ අපේ වයස් කාණ්ඩය යමක් කරනවා. ඉන්පස්සේ පුතේ එන සේරම දෙවුන් නිකම වගේ ඉන්නේ. ඔක තමයි. මම ඉස්කෝලේ අවුරුදු 13ක් වැඩ කළා පුතේ. හරිද? අලුතෙන් ආපු ගුරුවරු හරිද බලන්න ඉස්සර එහෙම අලුතෙන් කෙනෙක් ආවට පස්සේ තා යා උඩම කැපවීමෙන් වැඩ කරන. දැන් එවුන් දැන් කොහමද එවුන්? දැන් එවුන් කොහොමද කියන්නේ? උඹේ පන්තියට ගියා. ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා. Facebook යනවා, අනම්මනම් ඕව යනවා, WhatsApp මේක. අරම ඔබ ඔබ ඉන්නවා. හරිද? ඔයගලනුත් දන්නවද ඉතින්? ඉතින් ඒ ප්‍රතිඵල පුතේ රටට ආදරය කරන මිනිස්සෙක් ඇදුවේ නෑ. මේ ජාතියට ආදරය කරන මිනිස්සෙක් ඇදුවේ නෑ. තමන්ට ආදරය කරන මිනිස්සෙක් ඇදුවේ නෑ. පුතේ ආත්මාර්ථකාමි මිනිහෙක් ඇදුවා. වම්පූර්ණෙන් අම්මලවක් කියන්න ඕන. හරිද? බලන්න අපේ අම්මලා අපිට මේ අපිට ඒක පුතේ උගන්වපු හැටි. හරිද? ගෑනුන්ගේ වැඩ පිරිමින්ගේ වැඩ කියලා මඟුල් නෑ. සේනම වැඩ පුතේ ඉගැන්නුවා අපිට. මේක කරන්න, අරග කරන්න, මේක කරන්න. හරිද? මේක කරන්න. කවදාවත් පුතේ අම්මා ගෙදර නැත්තම් අපිට උයලා ගියේ නෑ අම්මා. හරිද? කිව්වේ මොකද්ද? උඹට ඔයාගෙන කාපා. උඹලට ඔයාගෙන කන්න බැරි නා. උඹල බඩගිනි හිටහ. හරිද? ඒ තාත්තේ පුතේ හැදුවේ දන්න හැම දෙයක්ම අපිට ඉගැන්නුවා. හරිද? අපිට යමක් තනියෙන් කරගන්න දුන්නා. හැමදේම කළා පුතේ. හැමදේම කරලා දුන්නා. ඇත්තටම දැන් තේරෙනවා පුතේ ඒ කාලේ ඉඳපු ඒ උත්තම මිනිස්සු නිසා අපේ පුතේ අද මේ තාත්තේට ඇවිල්ලා ඉන්නවා. නමුත් බලන්නකෝ දැන් වර්තමාන પરම්පරාව. හරිද? මොකද හරිද මේ මේකට තව හේතුවක් නේ. ගෑනුන්ට පුතා ස්කූටි හම්බුණානේ. මේ මේකනේ. ගෑනු ස්කූටි හම්බුණා. ගෙදර ඉන්න ගෑණි පුතා පාරට බැස්සා. හරිද? ස්කූටියත් එක්ක මේ මේ වගේ දඩ ෆෝන් පොල්ලකුත් අරගත්තා. ඕකත් හෙල්මට් එක අස්සේ ගහගත්තා. කායි වාරු ගාව උහී යනවා. හරිද? ගෑනු කී දෙනෙක් පැනලා ගියාද බලන්නකෝ. මේ 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 ළමයි ඉස්කෝලේ යවන්න ගිහිල්ලා. හරිද? ඒ එක්කවත් ඕන්නේ නැහැ. හරිද? මේ පහුගිය දවසේ මම මේක හිටපු කොල්ලෙකුත් වෙනවා ආම් බලාපිය කියලා. මේ මෙතන පුතේ සිසිප් එකේ ඉඳන් එහා පැත්තට පාර පයින්නවා තුන් දෙනෙක්. හරිද? ටිකක් තලත් තෑනි වයසක ගෑනු කෙනෙකුයි අවුරුදු 17 18 වගේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි. හරිද? මුද්දම සිදුවීම. මම යාරෝ මේ කොල්ලෙකුට වෙනවා ආම් බලාපිය අරක කියලා. හරිද? ඊට පස්සේ හරිද අර අර ගෑනු කෙනා අර අම්මා අර ගෑනු කෙනා මේ hina වෙනවා අර කපල් එක එක්ක. කපල් එක පුතේ දෙන්නේද්ද එක්කෙනෙද්ද කියලා පේන්නේ. මෙහෙම බදාගෙන පාර පන්නා. හරිද? මම බලාගෙන හිටියා උම් එක දුන්නේ පුතේ කහයට මැදදී. හරිද? බලන්න ඒ තරම් සමාජයේ පිරිහිලා අර ගෑනු කෙනෙකුට ජා මම අර කොල්ලෙකුට පෙන්නුවා අර බලාපිය අර බරහම් පාර පයින් හැටි කියලා. හරිද? ඌ කියනවා මට ඔය සර් ඕකගේ අම්මලු. හරිද? මට පුතේ කුණු හර්පයක් ආවා මේ පන්තිය කියන්න බෑ මං ඌ එවෙල කිව්වා ඌට. හරිද? ඕකේ අම්මද නැත්තම් වෙනේ කියද්ද කියලා. හැතිරියක්ද කියලා. බලාගෙන යන ළමයි මේ එන්නේ හා හැතිරිය හතුරු. හරිද? අනිවාර්යෙන් ওই ගෑනිටත් හොරමිනිහෙක් ඇති ඒකයි. ඇයි අම්මා එදුවා දෙන්නම එකටනේ වැඩ කරන්නේ. හරිද? ඔන්න ඔය තාත්තේ පුතා අද සමාජෙපත් වෙලා තියෙනවා. එතකොට ඒ සමාජෙපත් වෙන්න වහා වක් යන්න ඕන ওই පිරිස්. මොකද සමහරලාට පුතේ තාත්තා මේව දැනගත්තත් ඒ මනුස්සයා සද්ද නැති වෙන්නේ. ඇයි හැචපච ගාලා මේ මේ බෙලි කටු මල්ල හොල්ලනවානේ. කනක් ඇහෙන තරන්නේ. හරිද? ඉතින් ඔන්න ඔය වගේ පුතේ සමාජ සම්පූර්ණයෙන් පිරිහිලා ගිහිල්ලා මේකට 95%ක් කියන්න පුතේ අම්මල.
ළමයා හරියට හැදුවේ නැහැ, හැමතැනම සුද්ධ කරා, ළමයා වැරදි වැහුවා. ඔහොම කියලා මොකද මට අවුරුදු 13 කොහොමද පාසල් මේ ඉස්කෝලේ ගිහිල්ලා මට හොඳ අත්දැකීමක් තියෙනවානේ. හරිද? ඕන තරම් එදාසල මට අවලිකෙන් බලන්නකෝ සර් මේ මේ ෆෝන් එක ඔබනවානේ අපේ ළමයා කොයි වෙලේ. හරිද? මම එතකොට අහන්නේ මොකද්ද? හරිද? මම දොයි ෆෝන් එක අරන් දුන්නේ. මං අරන් දී ෆෝන් එකක් නෙමෙයි. ඕ ඔයානේ ওই ෆෝන් එක ඔය ළමයට අරන් දීලා තියෙන්නේ. ඔයා ওই ෆෝන් ළමයට අරන් දුන්නා නා. ඔයා ওই පස්ස විසඳගන්න. මට කියන්න එපා. හරිද? මං මව කියන්න ඕනේ. මං ෆෝන් අරන් දුන්නේ. මං අරන් දුන්නා මම කියන්න. ඔයානේ අරන් දීලා තියෙන්නේ. හරි. ඔන්න ඔය තැන පුතේ ළමයි පත් වෙලා තියෙනවද? ඇත්තටම රටේ අනාගතය හොරිම ඛේදනීයයි. වලට පේනවා ඇති. උඹලාට හිතෙනවද මේක තව කාලෙකින් හරියයි කියලා? මොන හරියත් අද්ද තත්ත්වයටවත් පවතින්නේ නැහැ. ඔන්න බලන්න. අද්ද තත්ත්වයටවත් පවතින්නේ නැහැ. ඇයි? මේ හිතන්න බැරි જાතියක් තමයි හැම දෙයකින්ම හදලා තියෙන පුතේ. අධ්‍යාපනයේ හදලා තියෙන හිතන්න බැරි જાතියක්. දෙමෝපිය හදලා තියෙන හිතන්න බැරි જાතියක්. ඉතින් පුතේ රටකට අනාගතයක් කොහොම වෙයිද? හරි. දිගින් දිගටම පරිහානියට යනවා මිසක පුතා රට දියුණු වෙයි. ඔයාම හිතන්න පුතේ. ඔයාම හිතන්නකෝ. හරිද? දැන් මෙතන ඉන්න ළමයි 70ක් 80ක් විතර පිරිසකෙන් පුතේ එක ළමයයි හිතලා යමක් කරන්න පුළුවන් ළමෙක් ඉන්නේ. ඉතින් කොයිතරම් ඛේදනීයද බලන්නකෝ. ඒ කියන්නේ මේක කම්මැලි. කම්මැලි කමනේ. හරිද? ඇයි? නැගිටින්න උදේ 10ට විතර මේ පන්ති මේ කී දෙනෙක් එනවාද පුතේ පන්තිය මේ පටන් ගන්නතර පැයකට විතර පස්සේ. ආනි දවස නම් ඉන්න පස්සේ ඒරම් පන්නනවා. හරිද? කඩ කඩ යන උපන්නනවා, පරක්කුල යන උපන්නනවා. හරිද? අනිත් දවසෙන් එන්න එපා. ඇයි 10 11 වෙනකන් නිදි කෙලිනවා. රෑ 30 මොකද කරන්නේ? රෑ 30 පුතා ෆෝන් ඔබ කෙඳිරි ගගා ඉන්නවා. ඕම ඕව කර කර ඉඳලා 10 විතර ගා හැරිලා හැරුණු වෙලාවක එනවා. ඉතින් ඔන්න ඔහම තමයි වෙලා තියෙන්නේ. වෙලාවකට වැඩක් කරන්නේ, හරියට වැඩක් කරන්නේ. ඔහොම ගියාට පස්සේ පුතේ මේ රට රැකෙයිද? ඔයාම හිතලා බලන්න. හරි. එහෙනම් කැමති කෙනෙක් පුතේ කරන්න හිතන්න පුළුවන් දරුවෙක් හැදෙන්න කියලා මං ඉල්ලනවා. හරි. පුතේ එහෙනම් අපි මෙතනින් පාඩම ඉවර කරනවා. අනිත් පාඩම කරමු අපි පුතේ සිතියම් මාක් කරන්නේ. හරි. දැන් සිතියම් පොතයි අර දීපු සිතියනු ගන්නකෝ.